අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍යහරිටම ඔබට කියන සියලු උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් කරන්න ජනපතිගෙන් සැලසුම්. බෝගම්බර ගොඩනැගිල්ල හිල්ටන් සමාගම සමග ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරලා හෝටලයක් ඇතිකරන්න සාකච්ඡා කරගෙන යන්නේ. අන්ත දූෂිත රාජ්‍ය ගනුදෙනු ක්‍රමය බැහැර කරන්න හදන සජිත්. මේ රටේ දූෂණය මුලින් උපුටා දැමීමේ ඒ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට ඔබ සියලු දෙනාටම සම්බන්ධ වන්නේ කියලා මම ආරාධනා කරනවා. ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන යාමට අවශ්‍ය පූර්ණ රාජ්‍යානුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ අතර දළදා පෙරහැර සංකේතවත් කරමින් ලොව දිගම සමර මුද්‍රේ නිකුත් කර තිබෙනවා. පෙරහැරවල් එක එක වර්ගයේ ලෝකෙ තියෙනවා. ඒ පෙරහැර අතරින් අද අපේ දළදා පෙරහැරට විශේෂ ස්ථානයක් තියෙන බවට මම සඳහන් කරන්න උවමනයි. මේ පෙරහැර දකුණු ආසියාවේ හොඳම ආගමික උත්සවය හැටියට අපි ඉදිරිපත් කරන්නටත් උවමනයි. ඒ වගේම අනික් අංශයෙන් අද මේ සංස්කෘතික අංශයක් පමණක් නෙමෙයි, ආගමික අංශයක් පමණක් නෙමෙයි, අපේ සංචාරක ව්‍යාපාරෙත් කොටසක්. විශේෂයෙන්ම මේ පෙරහැර එක්ක නුවර අපේ කලා මධ්‍යස්ථානය බවට පත් වෙන. මේ නගරේ දියුණු කරන්න අපි තවත් පියවර කීපයක් අරගෙනවා. විශේෂයෙන්ම බෝගම්බර ගොඩනැගිල්ල හිල්ටන් සමාගම සමග ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරලා හෝටලයක් ඇතිකරන්න සාකච්ඡා කරගෙන යනවා. පරණ තැපැල් කාර්යාලයේ සමගම ටාජ් හෝටලයේ සමග ඇතිකරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ ළඟ තවත් ඉඩම් කීපයක් තියෙනවා. අපිට ඒ සඳහා සංචාරක හෝටල් ඇටියට යොදවන්නත්, ඊට අමතරව මහනුවර දකුණ ළඟම ඩිපෝ අපිට ඒ සඳහා යොදවා ගන්න පුළුවන්. අපි දැනට පේරාදෙණිය උද්‍යානය ගැන කතා කරනවා. ඒත් අපි කිසි විටක උඩවත්ත කැලේ ගැන කියන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ඇටියට ක්‍රියා කරන හදලා තියෙන්නේ දැන් සැලසුම්. හතරක් හදාගෙන තියෙන එකක් කොළඹ නගරේ, අනික ගාල්ල, තුන්වෙනි එක මහනුවර, ඊට පස්සේ තිරිකුණා මල්ලේ. මේ හතර තමයි ලංකාවේ ප්‍රධාන කේන්ද්‍ර ස්ථාන හැටියට දියුණු කරන්න තිබෙන්නේ. අන්ත දූෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජන බලවේගී ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින්. අපි තරයේ විශ්වාස කරනවා අපේ කණ්ඩායම ආර්ථික වෙසණයකට අගහදයකට ලක්වුණු අපේ මාතෘභූමිය ගොඩගත හැකි දැනුම කුසලතාවය නිපුණතාවය තිබෙන හොඳම කණ්ඩායමයි. ධනවාදී සංකල්පයේ මානුෂීය ගුණාංග මුසු කරගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් රටක් හැටියට නිර්මාණය කරන ආදායම සම්පත සමසේ බෙදා යන සාධාරණත්වයේ යුක්තිශ්‍ර සිද්ධ කරන අලුත් මාවතකට අපි ප්‍රවේශ මේ අතර සමගි ජන සන්ධානයේ කටුනායක විජයග්‍රාහී ජනරැලිය අද පැවැත්වුණේ එම සන්ධානයේ ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. ආර්ථිකයේ විනාශ කරපු උදවිය, මෙරටේ පොලිම් ඇති කරපු උදවිය, 114 තිබුණු පෙට්‍රල් ලීටරය රුපියල් 350ට වැඩි කරපු උදවිය, 1006ට තිබුණු ගෑස් එක රුපියල් 400ට වඩා වැඩි කරපු උදවිය, 170කට වැඩිය විදුලි බිල වැඩි කරපු උදවිය, 127ක් මන්ද පෝෂණය ඇති කරපු උදවිය තමයි රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ අද තියාගෙන ඉන්නේ. ඉතාම කනගාටුයි අද මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පිරිසට බාර් පර්මිට් දෙන්න, වයින් ස්ටෝස් දෙන්න, ඩොලර් වලින් මුදල් දෙන්න කතා කරන යුගයක් බවට පත් වෙලා තියෙනවා. අද මේ අය විකිණෙනවා. හැබැයි මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මුදලට නෙමෙයි. අපිට දෙන්න වයින් ස්ටෝස් නෑ, අපිට දෙන්න බාර් පර්මිට් නෑ, අපිට දෙන්න එහෙම මුදලුත් නෑ. මේ අය එකතු වෙලා ඉන්නේ සියලු දෙනා රට වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. මම බොහොම පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා. සැප්තැම්බර් 21 වෙනිදාට ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරනකොට ත්‍රස්තවාදී ප්‍රහාර තුලින් අගතියට පත්තුණු පවුලක සමාජිකයෙක් හැටියට මම ඔබ සියලු දෙනාට, සියලුම කතෝලික ප්‍රජාවට, මේ රටේ ජනතාවට මම ප්‍රකාශ කර සිටිනවා, පාස්කු ප්‍රහාරයේ සුළමුළ හොයන්නට විනවිද භාවයෙන් යුක්ත වූ වැඩ පිළිවෙලක් යොදවලා ප්‍රහාරයේ පිටුපස තිබෙන සියලුම සැලසුම් රටට හෙළිදරව් කරනවා පමණක් නොවේ, පාස්කු ප්‍රහාරයට මුල් වුණු
සියලුම දෙනා නීතිය හමුවට ගෙනවිල්ලා ලබා දිය හැකි උපරිම දනුවම ලබා දෙන්නට අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 26 වෙනිදා එළිදක්වන බව එහි ජනාධිපති දුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක පවසනවා. මේ අතර ජාතික ජනබලවේගයේ ජය තහවුරු කරමින් තවත් ජන රැලියක් ඊයේ ගම්පොළ ප්‍රදේශයේදී පැවැත්වුණා. දේශපාලන වශයෙන් අසරණ භාවයට පත් වී තිබෙන කණ්ඩායම්වල ප්‍රධානම කාර්ය බවට පත් වී තිබෙන්නේ ජාතික ජනබලවේගය ඉලක්ක කරන අසත්‍ය අවලාද තොරතුරු පැතිරවීම. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය සියලු ආගම් නිදහස් යැදීමේ අයිතියත් සියලු සංස්කෘතීන් ගරුකොට ඉදිරියට ගෙන යාමේ අයිතියත් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. අපි මේ වන විටත් අටට ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ ගණනාවක් පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන වෙනම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක මම හිතනවා අපේ මැතිවරණ ව්‍යාපාරයේ ලොකුම පිම්ම ගණී කියලා. සජිත් ප්‍රේමදාස සැවිල නිකන් නගර සභාවේ කුණුලුරිය වගේ ඕනෑම කුණු ගොඩක් තමන්ගේ කැතුළට දාගෙන නේද බ්‍රේකින් නිවුස් ගන්න මාධ්‍ය ආයතනකුත් ඉන්නවා. හරිද? අපේ මැතිවරණ ව්‍යාපාරයම නෙවෙයි අපි ජනතාව සංවිධානය කරන්නේ. මේ අතර අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු කරමින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ පැවති ගම්පොළ රැළිය අද පැවැත්වුණා. අපි මේ උත්සාහ කරන්නේ තවත් එක් ජනාධිපති කෙනෙක් පත් කරන්න නෙවෙයි, මේ රට හරි මගට ගන්න, මේ දූෂිත දේශපාලන සංස්කෘතියට තිතක් තියන්න පුළුවන්, රට හරි මගට ගන්න පුළුවන් නායකයෙක් අපි පත් කරගන්න මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ මොහොත කියන්නේ අපි සියලු දෙනා එකතු විය යුතු මොහොතක්. ජනතා ඡන්දය ආරක්ෂා වෙන්න ඕනේ, ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙන්න ඕනේ. මේ මහජන නියෝජිතයන් ඔවුන් පත් කරලා තියෙන්නේ මහජන බදු මුදල් වලින් නඩත්තු වෙන්නේ ජනතාවට සේවය කරන්න මිසක් තමන්ට සේවය කරන්න නෙවෙයි. මෙහෙම් පණිනවා එහෙම් පණිනවා වෙනස් කරන්න ඕනද නැද්ද? ඕන. දැන් අනිත් දේශපාලන කඳවුරු දෙකම ගත්තාම ප්‍රචාරක වැඩේම වෙලා තියෙන මොකද්ද? කාගෙන් හරි කෙනෙක් ගන්නවා, මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා, බ්‍රේකින් නිවුස් එකක් ගන්නවා. මීට කලින් ඊයේ ඒගොල්ලන්ට බැනපු අය අද හොඳ කියනවා. කැත නැද්ද මේ දේශපාලනේ? දැන් ওই සජබෙට එකතු වෙන ගොඩක් අය එකතු වෙන්නේ ඊළඟ සැරේ කොහොමද පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ කියලා බලන්න. රනිල් වික්‍රමසිංහට එකතු වෙන බොහෝ අය එකතු වෙන්නේ බාර් පර්මිට් එකක් දුන්නා කියන එක සාහතිකයට. මහනුවර හිටියා වේල් කුමාර්, නුවරළින් හිටියා දිගම්බරම්, එකට සජබේ මන්ත්‍රීවරු. ඊයේ රූපවාහිනීවාදීද මොකද කරන්නේ? දිගම්බරම් කියනවා වේල් කුමාර්ට බාර් කුමාර් කියලා. රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් දීලා ඒ පැත්තට ගත්තා. එතකොට වේල් කුමාර් කියනවා ඔයා කුඩු දිගා කියලා. ඒ කියන්නේ නුවරළිය පැත්තට කුඩු ගිනාවේ එයා කියලා වේල් කුමාර් කියනවා. මේ සිදුවීම් විතරක් මදිද මේ දේශපාලන වෙනස් කරන්න ඕන කියලා තීන්දුවක් ගන්න? මේ සංවිධානාත්මක අපරාධ කල්ලි හැදුවේ දේශපාලකයෝ. මේ අපරාධකරුවෝ වර්ධනය වුණේ ජනාධිපතිවරු යටතේ. කුඩු වලින් තොර රටක් අපිට ඕන, පාතාලෙන් තොර රටක් අපිට ඕන. අනේ වෙනස ඕන. ඒ වෙනස හදන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මතක තබාගන්න. තමන් මන්ත්‍රී දුරේ නිවත්වන බව තලතා අතුකෝරළ ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොටිතුවක්කුද ඊයේ විපක්ෂයේ අසුන් ගත්තා. අපේ දැවැන්ත මව්පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා අපේ මව්පක්ෂයේ නායකයත් හිටපු නියෝජ්‍ය නායකයත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත් වෙලා ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. එසේ නායකයින් දෙදෙනා දෙපසකට වී තරග කිරීමට ගත් තීරණ ආත්මාර්ථකාමී සහ රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුවගත් අප්‍රින්නත දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසයේ විසින් නුදුරු දිනයකදී ඔප්පු කරાવી ඒ ගැන තව දුරටත් නිහඬව සිටියොත් මටත් ඒ පාපයට වක්‍රව හෝ දායක වුණ කෙනෙක් බවට පත්වේවි. මන්ත්‍රී ධූරයේ අත්හැරීම මගේ හිතට කිසිම බරක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාස මහතා ඒක ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක මට හිතාගන්න බැහැ. කොහොම හරි තමන් රටේ නායකයා වන්න තමයි ඕනේ. ඊට කාලය හරිද, පරිසරය හරිද, ඒක වැරදුනොත් විය හැකි විනාශය කොයි වගේද, එය ප්‍රතිපූර්ණ කළ හැකි එකක්ද, එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුළුවන්ද වගේ කරුණු ගැන කිසිම සොයා බැලීමක් නැහැ. ඉතාමත් අපිරිනත ආකාරයේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩපිළිවළක් සැලැස්මක් ඔළුවේ නැහැ. එකම කඳවුරෙන් දෙන්නෙක් තරග කරන්නට ගත් තීන්දුව නිසා රටේ ජනාධිපති වීම කෙසේ වෙතත් මේ පාර පෙරදුනොත් අපි සියලු දෙනාටම දේශපාලනේ සියදිවි නසා ගැනීමක් බව මගේ හැඟීමයි. එදා හොරුන්ගේ නැවෙන් ගිලෙන විට ඒ නැවෙන් එළියට පැන්නු හොරු දූෂිතයින් ඉවක් බවක් නැතුව අද අපේ පක්ෂයට
තමයි ජන බලවේගයට ඇතුල් වෙලා රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විතරක් නෙමෙයි තමන්ගේම දේශපාලන අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තව අවුරුදු පහක් ඉවසන්න පුළුවන් වුණා නම් අද අපිට මේ දරුණු අභියෝගය නැහැ. අම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබව ඔය ආගාධයට තල්ලු කරන අයගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඔබව ජනාධිපති කරන එක නෙමෙයි, ඔවුන් ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන එක. දලතා අතකෝරල මගිතවත් මිත්‍රිය එතුමියට ගිය මැතිවරණය පසුවම ප්‍රශ්නයක් තිබුණා. මොකද එතුමියගේ දිස්ත්‍රික්කයේ රත්නපුරේ එතුමිනේ වරා මනාප අරගෙන ඒෂා තරුණ නායකෙක් එනවා නවුනා. ඒ වගේ එතුමියම අරාම මේ අපේ සමගි ජනසන්ධානයට ආපු බලවේගයට ආපු වරුණ තරුණ තව තරුණ මන්ත්‍රීවරයෙක් එතුමිනේ වැඩිය මනාප ගත්තා. ඒ දෙකම තමුන්ට වැඩිය මනාපේ ඒ දෙන ගත්තා කියන එක එදා සිට දලතා අතකෝරල මෙතිමියට දරාගන්න බැරි දෙයක් වුණා. දැන් ගියා යනවා කියලා දන්නවා අපිට. ඉතින් ඉල්ලස්සෙන් මොනවද තියෙන්නේ ඒකද? දැන් පාර්ලිමේන්තු සවස් කීපයි තියෙන්නේ. අවුරුද්දේ පෙරම අස්සලා තිබුණා නම් කියලා තිබුණා ගෞරවය නාමයක් ලබා ගන්න තිබුණා. දැන් නැහනේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ලබන ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා සහාය පල කිරීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි. රාජ්‍ය විනාශ කරගෙන යන වත්මත් පාලනය කොන්දේසි විරහිත පරාජය කළ යුතුයි. එම පුවතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුයමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ දවසක්.